පිළිකා රෝගීන් වාර්තා වීම සීක්‍ර ලෙස වර්ධනය වීම හේතුවෙන් පන්නල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව බියට පත්ව සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මාස 6ක පමණ කාලය තුළ පිළිකා හේතුවෙන් ගම්මැසියන් මේ යාම සුළු ප්‍රවී ඇති බවයි. පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් 1583 කැකිල්ල පිටිය ග්‍රාම සේවා වසමට ස්පස්ට් කණ්ඩායම පිටත් වුණේ මේ අවාසනාවන්ත මරණ දාමයට අනුමාන කළ හැකි හේතුවක් හෝ සොයා ගැනීමේ අරමුණෙන්. මම සිටින්නේ ජයසිරිගම කියන කුඩා ගම්මානයේ පොදු සුසාන භූමියේ. මේ සුසාන භූමියේ පසුගිය මාස 6ක පමණ කාලය තුළ මිහිදන් කෙරුණු මිනිසුන් බොහොමයකගේ මරණයට හේතුව එක්ම එක රෝගයක්, පිළිකා රෝගය. මේ ජයසිරිගම සහ අවට ගම්මාන 3ක පමණ මිනිසුන්ගේ මරණයට හේතුව පිළිකා රෝගය වීමට හේතුව කුමක්ද? මේ නිවුස් ෆස්ට් ඒ පිළිබඳව තමයි සටහනක්. කැකිල්ල පිටිය ජයසිරි පොදු සුසාන භූමියේ මෑතකදී මියගිය ගම්වැසියන් මිහිදන් කළ ස්ථාන රැසක් දැකගත හැකි. මේ අපේ මැරිච්චි එහා පැත්තේ ගෙදර සාන්ති අයියා. ඉතින් මෙයාත් පිළිකාවක් හැදිලා නැතු උනේ. අතන මේ මෙතන ඉන්නේ අපේ ජීඩි මාමා. මේ ජීඩි මාමගෙත් දැන් මෙයා මැරලා මාස 6ක් විතර ඇති. එතන ඉන්නේ අපේ ආසිරි මල්ලි. 3 මාසෙයි ආසිරි මල්ලි නැති වෙලා. දැන් මේ කට්ටිය මේ එක එක කිට්ටුව. ගම්මානේ පිළිකා රෝගයෙන් මිය ගිය හා රෝගීව සිටින පිරිස පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ අරමුණින් ග්‍රාම නිලධාරීවරිය සොයාගේ අපට දැනගත හැකි වූයේ ඇගේ 37 හැවිරිදි සොහොයුරාද මේ රුදුරු ඉරණමට ගොදුරුව ඇති බවයි. පහුගිය අවුරුදු 4-5ක කාල සීමාවෙන් නම් පිළිකා රෝගයෙන් හින්දා මේ වසමෙම 2-3 දෙනෙක්ම නැති වුණා. ඊට පස්සේ මේ මෑත අවුරුදු 2 ඇතුළත එක දිගට මාස 2-2 වගේ 6 දෙනෙක් විතර එක දිගටම මේ පිළිකාව නිසා නැති වුණා. දැන් හැමෝම ගොඩක් ලොකු බයකින් ජීවත් වෙන්නේ. මොකද දැන් හිතා ගන්න බැරි විදිහට එක දිගට මේ අර ක්‍රමයෙන් මාසයක් ඇතුළත වගේ එක දිගටම මේ මරණ වාර්තා වුණ හින්දා හැමෝම ලොකු බයකින් ජීවත් වෙන. ඒ කියන්නේ කිසිම මේ ලක්ෂණයක් මේක කලින් අඳුනා ගැනීමේ ලක්ෂණයක් නැහැ. මියගිය සියලු දෙනාම පාහේ රෝගය හඳුනාගෙන මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව අප කළ නිරීක්ෂණයේදී පෙනී ගියා. අන්තිම කාලේ චස් කීපේ එක නම් මේ අවුරුදු වුණාද කිව්වද? මං කසාද වෙනදලා අවුරුදු 6යි. ඒ ජීවිත කාලේ 9 දෙන්න දැන් මේ 9ට අවුරුදු 1මාරයි. ඒ 9ට තාත්තෙක් කියලා හොරතල් වෙන්න කාලයක් තිබෙන්නේ නැහැ. ඒත් එහෙම දෙයක් වුණේ කොහොමද කියලා හිතා ගන්න. කාටවත් තේරුමක් වුණේ නැහැ මේක පිළිකාවක් කියලා දන්නේ නැහනේ. සෙන්ගෙඩි කී කියා හුඟ කාලේ හිටියා. මේ අතර ගම්මානයේ පෙර පාසලට ගිය අපට පිළිකා සෛලවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන බවට සැලකෙන කුඩා දරුවෙකු පිළිබඳව දැන ගැනීමට ලැබුණා. මේ බබත් අපේ මොනිසෝරිට එන බබේ මෙයාගේ තේ සෛල වැඩෙනවා ඉක්මන් වෙනවා කියන්නේ. රෝගී තරුණියක සමග අප කළ සාකච්ඡාවේදී අනාවරණය වූයේ ඇගේ සොහොයුරා මෙන්ම පියාද පිළිකා රෝගයේ ගොදුරක් වී ඇති බවයි. එයාලගේ තිබ්බ අනුමානයක් ඒ කැන්සර් එකට කියලා. වාගේ සහෝදරෙක්ට මොකක් හරි අසනීපයක්. ඔව් එයාගේ බෙල්ලේ තමයි ඉස්සල්ලාම ආවේ. අවසානට පිළිකාවක් කියලා ගාගත් ඊට පස්සේ. ඒතර වාගේ තාත්ත නැතිද කොහොමද? තාත්ත නැති වුණේ ඒත් එයාගේ තුවාලාව. එරුණාට අවසානට මේ මරණ සාතිකයේ ආවේ පිළිකාවක්. මේ රෝගී තත්වය එකිනෙකට වෙනස් වූ ඉන්ද්‍රයන් ආශ්‍රිතව හටගෙන තිබීම තවත් විශේෂ කරුණක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත අනුව මේ ප්‍රදේශයේ 283 දෙනෙකු පිළිකා රෝගය සඳහා ලබා දෙන මහජන රෝගාධාර ලබා ගනිමින් සිටිනවා. කැකිලපිටිය වසම ආවට තියෙන මේ මාහොලව, තලම්මැහැර, ඉහළකොටුවැල්ල, ඇලබඩගම නැගෙනහිර වගේ මේ වටේ වසංවල රෝගීන් වාර්තා වෙලා තියෙනවා. කර්මාන්තපුරේ පිහිටලා තියෙන්නේ ඉහළ මාකන්දර, පහළ මාකන්දර කියන වසන් දෙක කේන්ද්‍ර කරගෙන. ගම්මානයේ බොහෝ දෙනෙකු සමෘද්ධිලාභීන් වන අතර ඔවුන් ජීවත් වන්නේ රෝගය කලින් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය වියදම් දැරීම පවා දුෂ්කර වටපිටාවකයි. අපි තියෙන මේ සංඛ්‍යාලේඛන සහ අපේ ප්‍රායෝගික මේ කොට්ටාසිය අවධින කොට සහ අපිට මේ මරණ ආරංචින ප්‍රමාණය දිහා බැලුවාම බහුතර ප්‍රමාණයක් මේ පිළිකා රෝගීන් තමයි ගොඩක්කට මේ යන්නේ. දැන් සංඛ්‍යාත්මකව එකතුව ගත්තොත් මීට වඩා වැඩි කොට්ටාසි තියෙන්නත් පුළුවන්. ඒ නමුත් ඒ වගේ වේගය බලපුවාම අපේ වේගය දිහා බලපුවාම අපේ කොට්ටාසිය ගැන අවධානය යොමු කරන්න කාලය උදා වෙලා තියෙනවා.